ධර්මාශෝක රජුගෙන් සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් එදා ධර්මාශෝක රජුගේ දියණිය වූ සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන දඹකොළ පටුනට වැඩම කරන්නට යෙදුනේ අදවන් උඩුව පුරපසළොස්වක පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. සංගමිත්තා තෙරණින් වහන්සේ සමග භික්ෂුණීන් වහන්සේ 11 නමක් එදින ලක්දිවට වැඩම කළ අතර දඹකොළ පටුනට පෙරහැරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් ශ්‍රද්ධාවෙන් කරවටක් මොහොතේ බැස සංගමි තෙරණිය වැඩි නෞකාව ආසන්නයට යමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහිත රන් පාත්‍රය පිළිගෙන මහා පෙරහැරින් අනුරාධපුරයට වඩම්මවා මහා මෙවුනාවේ රෝපණය කළ බැව් සඳහන්. ලංකේය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙහිනි සසුන පිහිට වූයේද අදවන් උඳුවප් පුරපසළොස්වක පොහොය දිනේකයි. එසේම සිරිපා සමය ඇරඹීමද සෑම වර්ෂයකම උඳුවප් පුරපසළොස්වක පොහොය දිනෙන් ආරම්භ වීම තවත් විශේෂත්වයක්. උඳුවප් පුරපසළොස්වක පොහොයේ දින අද දින අබාධාර ආගමික මෙහෙවර ගෙන එන්නට යෙදෙන්නේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ සිටයි. අදත් අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් අමාධාර සජීවී ආගමික මෙහෙවර ඇරඹුණු අතර සුපුරුදු පරිදි තරුණ සිතට බොදු සිසිල වැඩසටහන පවත්වන්නට යෙදුනේ පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන්. අමාතම් සිසිල සද්ධර්ම දේශනාව නුවරලිය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට අද දින ගෙන එන්නට යෙදුණා. මහා මිහිඳු මාහිමියන් වහන්සේ මිහින්තලාවෙන් අපේ රටට වැඩම කරපු දා ඉඳලා ජාතිය සුවපත් කළා පන්සලේ හාමුදුරුවෝ. ඒ උදාාරියුතුකම අපේ රටේ ඉටු වෙනවා. ඒ සද්ධර්මයේ අපි ලබලා තියෙනවා. මහාචාර්ය පූජ්‍ය මැදකොඩ අභිතිස්ස ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් සහ ජේෂ්ඨ කතිකාචාර්ය සේනරත්න කාර්යවසම් මහතාගේ සහභාගීත්වයෙන් අදත් අමාධාර දහම් සභාව රැස් වුණා. දහවලේකට අදත් යුගසන කාව්‍යමය ධර්මදේශනාව අමාධාර ආගමික මෙහෙවර යටතේ ඔබ වෙත ගෙනීමට ස්වර්ණ වාහිනිය සූදානම්. වසර අවසාන පොහොයේ දින අද දින සදහැවතුන් බොහෝ පිරිසක් වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබුණා. අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසත්තුන් අභියස උවසි උවසියන් විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වූ අතර සදහැවතුන් විශාල පිරිසක්ද අද එහි පැමිණ සිටියේ මෙලෙසින්. කැලණිය විහාරයටත් බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. ඓතිහාසික දළදා මාලික පරිසරයටද සදහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේද අද සුදුවතින් බැබළුණා. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේද ආගමික වතාවත්වල නිරත වීමට බොහෝ පිරිසක් පැමිණ සිටියේ මෙලෙසින්.